සුබදවසක් හැමෝටම. අද වීඩියෝ එකත් මම විශේෂයෙන්ම වෙන් කරන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය තවත් ඉතා වැදගත් මාතෘකාවක්. එහෙම නැත්නම් අපි කවුරුත් හොඳින් දන්නේ ගීසාහි පිරමීඩ කොයි කාලයට අයද්ද කියන එක පිළිබඳව පැහැදිලිව කතා කරන්න. මේ මාතෘකාව තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මීට කලින් එපිසෝඩ් එකේදී අපි කතා කරා උතුරු අප්‍රිකානු කලාපයට මීට අවුරුදු 6000කට පෙර පළපෑ දේශගුණික විපර්යාසය නිසා හෙළිවෙන ස්ෆින්ක්ස් ප්‍රතිමාවේ නිර්මාණය කළ කාලය පිළිබඳ වැදගත් කරුණු සම්බන්ධයෙන්. කාටවත් බැහැර හරින්න බැහැ ඒ සාධක. මොකද ඒ විස්තර එන්නේ පිළිගත් භූවිද්‍ය සාක්ෂි සාධක අනුව. බලපෙ නැති කෙනෙක් ඉන්නවා නම් එපිසෝඩ් 90 වෙනි වීඩියෝ බලන්න, අතිශයින්ම වැදගත්. නැත්තම් මේ පිළිවෙලකට අපි කරන් යන කතාව ඔබට වැටහෙන්නේ නැති වෙයි හරියාකාරව. දැන් මේ මාතෘකා සම්බන්ධව අපි කලින් වීඩියෝස් වල කතා කරපු කරුණු කාරණා සියල්ලම අරගෙන බැලුවොත් පැහැදිලි වෙන විශේෂ කාරණයක් තමයි ස්ෆින්ක්ස් ප්‍රතිමාව වර්තමානයේ ඊජිප්තු පුරාවිද්‍යාඥයන් සඳහන් කරන කාල සීමාවට වඩා අවුරුදු දහස් ගණනකින් පැරණි වෙන්න තියෙන හැකියාව වැඩි බව. මේ කතාව 100%ක් අමුතුවෙන් සහතික කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම සාධක ඉදිරිපත් කරත් ඒව කවදාවත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැති නිසා ඊජිප්තු පුරාවිද්‍යාඥයන් විසින්. හැබැයි මේ වස්තුන් වල නිර්මාණ කාලය සම්බන්ධයෙන් ඇත්තටම ගැටලුවක් තියෙන බව හැමෝටම හොඳින් පේනවා. ඒ වගේම මේ කාලය කියන ප්‍රශ්නේ අපිට කතා කරන්න පුළුවන් එකම දිශාව භූවිද්‍යාත්මක සාධක විතරක් නෙවෙයි කියන දේත් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක්. අද වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ මේ සුවිශේෂී නිර්මාණයන්ගේ නිර්මාණ කාලය ඔප්පු කළ හැකි වෙනත් සාධක තියෙනවද, ඒ මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න. හරි, ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් කතාව ආරම්භ කරොත් අපි හොඳින්ම දන්න දෙයක් තමයි පුරාණ ඊජිප්තු ජාතිකයේ සතුව තිබුණා ඉතා හොඳ තාරකා විද්‍යා සම්බන්ධ දැනුමක්. පුරාණ ග්‍රීක තාරකා විද්‍යාවට හෝ වර්තමාන බටහිර තාරකා විද්‍යාවට අවුරුදු දහස් ගණනකට කලින්. මේ ගැන ආයෙ තර්ක විතර්ක කරන දෙයක් නෑ. දැනටමත් ඒ සම්බන්ධව ඔවුන්ගේ පුරාණ සටහන් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඉවර නිසා. උදාහරණයක් විදිහට ගත්තොත් පුරාණ ඊජිප්තු ජාතිකයන්ට හැකියාව තිබුණා තාරකාවල ආලෝකයේ වෙනස් වීම මත බයිනරි තාරකා පද්ධති හඳුනා ගන්න. ඒ කියන්නේ අපි සූර්යයා මැද්දෙන් චන්ද්‍රයා ගමන් කරනකොට සූර්යග්‍රහණ ඇති වෙනවා වගේ තාරකා දෙකක් එක තාරකාවක් අනිත් තාරකා වෙදරින් යද්දී ඇතිවන ආලෝකයේ අඩු බව භාවිතයට අරන් ඔවුන් ඒවා බයිනරි ස්ටාර්ස් විදිහට හඳුනාගත්තා. විශිෂ්ට සොයා ගැනීම. ඒ වගේම ඔවුන් දැනන් සිටියා පෘථුවේ සත්‍ය උතුර සම්බන්ධයේ. සත්‍ය උතුර එහෙම නැත්නම් ට්‍රූ නෝත් කියන්නේ චුම්බක උතුර නෙවෙයි. චුම්බක උතුර බලා ගන්න පුළුවන් මාලිමාවක් ගත්තොත් සත්‍ය උතුර එහෙම හොයාගන්න බැහැ. පෘථුවේ ඇක්සිස් වල වෙනස් වීම දන්නේ නැත්තම්. දැන් මම දන්නවා පෘථුවේ සත්‍ය උතුර මොකක්ද කියලා මේ වීඩියෝ බලන 99%ම දන්නේ නැහැ. අපි ඉන්නේ තාක්ෂණයෙන් අතිශයම දියුණු යුගයක ඊජිප්තු ජාතිකයන්ටත් වඩා. හැබැයි විද්‍යාව ගැන දන්න පුද්ගලයන් හැරෙන්නේ අපිට තාමත් ප්‍රශ්නයක් මේ මොකද්ද මේ සත්‍ය උතුර කියන්නේ කියලා. සත්‍ය උතුර කියන්නේ පෘථුවේ ස්ථීර ස්ථානය. මෙන්න මේ පින්තූරයෙන් ඔයාලට පේනව වගේ. හැබැයි මැග්නටික් උතුර නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් පෘථුවේ ඇක්සිස් වල කරකැවීමත් එක්ක. ඒ වගේම මැග්නටික් උතුර ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ පෘථුවේ මැග්නටික් ෆීල්ඩ් එකත් එක්ක. පෘථුවියට මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා කියලා කවුරුත් දන්නවනේ. මේක තමයි මේ ට්‍රූ නෝත් සම්බන්ධ තියෙන සරලම පැහැදිලි කිරීම. හැබැයි ප්‍රශ්නේ තමයි ඊජිප්තු ජාතිකයන් කොහොමද මේ සත්‍ය උතුර පිළිබඳ දැනගෙන හිටියේ කියන දේ. මොකද ඔවුන් සත්‍ය උතුර දන්නවා කියන්නේ පෘථුවියේ ඇක්සිස් වල වෙනස් වීම නැත්තම් පෘථුවියේ වූබල් එක ගැන දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම පෘථුවිය ගෝලාකාර බව දැනගෙන සිටිය යුතුයි. පෘථුවියේ මැග්නටික් ෆීල්ඩ් එක හා මැග්නටික් උතුර පිළිබඳ දැනගෙන සිටිය යුතුයි. එහෙම නැතුව පෘථුවියේ සත්‍ය උතුර හොයනවා කියන්නේ කිසිසේත්ම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. එතකොට කොහෙන්ද මේ විශිෂ්ට දැනුම ඔවුන්ට ආවේ? දැන් මේකට පුරාවිද්‍යාඥයන් කියන්නේ ඔවුන් එක තාරකාවක් දිහා බලන් ඉඳලා ඒ තාරකාව වෙනස් වීම තවත් තාරකාවක් එක සසඳලා ඒකේ සේකල් එක මැද සත්‍ය උතුර විදිහට ගත්තා කියලා. මොකද පෘථුවේ ඇක්සිස් වෙනස් වෙන නිසා එහෙම සර්කල් එකක් විදිහට තමයි ඇත්තටම කරකෙන්නේ. කාට හරි එහෙම දීර්ඝ කාලයක් තිස්සේ එකම තාරකාව තවත් තාරකාවක් සමග සංසන්දනය කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ක්‍රමය හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව පෘථුවේ මේ ඇක්සිස් සම්පූර්ණ වටයක් කරකැවෙන්න හරියටම අවුරුදු 26000ක් යනවා. කලින් වීඩියෝ එකේදී මේ ගැන මම කතා කරා. හැබැයි ඊජිප්තු ශිෂ්ටාචාරයේ එතරම් පරණ නැති බව කවුරුත් දන්න දෙයක්. දැන් ඇත්තටම පෘථුවි ඇක්සිස් වල වෙනස් වීම හොයාගන්න අවුරුදු 26000 බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ.
තාරකා දෙකක වෙනස ඇරගෙන සුළු කාලයක් තුළ වෙනස ඇරගෙන ඒක ගණිතමය ක්‍රමයක් මාර්ගයෙන් සර්කල්යක් විතර හදාගන්න ඇතරම අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න පුළුවන් දෙයක්. නමුත් ප්‍රශ්නේ තමයි මොන හේතුවක් නිසාද ඊජිප්තු ජාතිකයින් මේ තාරකා දෙකක් අනුමාන කරලා මේ ඇක්සිස් වෙනස් වෙනවා කියන අරමුණට ආවේ. මෙන්න මේවා තමයි විශාල ගැටලු සාමාන්‍යයෙන් කවුරුත් ප්‍රශ්න නොකරන විසඳලා නැහැ අනුමාන අදහස් විතරයි දැනට තියෙන්නේ. ඒ වගේම ඊජිප්තු ශිෂ්ටාචාරයේ පළමු ආරම්භයත් අතරම ප්‍රශ්න සහගතයි. ඒ කියන්නේ යම්කිසි ශිෂ්ටාචාරයක් එකෙලේ බිහි වෙන්නේ නැහැ. ශිෂ්ටාචාරයකටුණා දැනුම තාක්ෂණය හා සම්බන්ධ පරිණාමයක් තියෙනවා. ඒක තවත් විශාල මාතෘකාවක් නේදා අද වීඩියෝ එකේ මම කතා කරන සූදානම් වෙන්නේ නැහැ. ඒක අපි වෙනම කතා කරමු. කොහොම නමුත් ඔවුන්ගේ මේ අසාමාන්‍ය තාරකා විද්‍යාව දැනුම කොහින්ද ආවේ කියන එක ප්‍රශ්නයක් වගේම මේ දැනුම නිසා ඔවුන් නිර්මාණය කළාය කියන වර්තමාන පිළිගන පිරමිඩ හා ස්පිස් සම්බන්ධව විශාල ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. දැන් තමයි හොඳම ටික අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම පිරමිඩ ගැන ගත්තොත් බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම අහලා ඇති පිරමිඩ තුන ප්‍රධාන පිරමිඩ තුන ඔරායන් තාරකා රාශියේ බඳ පටියට සමානව නිර්මාණය කරලා තියෙන බව. මේක ලෝක ප්‍රසිද්ධ දෙයක්. හැබැයි ප්‍රශ්නය මෙන්න මේ පිරමිඩ තුන ඔරායන් තාරකා රාශියේ බඳ පටියේ ප්‍රධාන තාරකා තුනට එකෙල්ලේ සමාන වෙන්නේ පුරාණ ඊජිප්තු ජාතිකයන්ගේ කාලයේදී නොවන එක. ඒ කියන්නේ මීට අවුරුදු 5000ක ඉඳලා 2000ක පමණ කාලයේදී නොවන බව. විශ්වාස කරන්න පහසුයි. හැබැයි මේක තමයි ඇත්ත. ඒ වගේම මේ ඔරායන් තාරකා රාශිය ගැන ඊජිප්තු ජාතිකයන් විශ්වාස කරා උන්ගේ රජවරු එහෙම නැත්නම් පරාවෝ රජවරුන් මරණින් පස්සේ අනේ ස්ථානයක් හැරීර. ඒක නිසා මේ රජවරු කවුරු වුණත් ඔවුන්ට ඔරායන් තාරකා රාශිය අතිශයින්ම වැදගත් වුණා කියන එක තර්ක කරන්න දෙයක් නෙවෙයි ඔවුන්ගේ දේව මතය අනුව. දැන් වර්තමානයේ අපි සතුව පවදින පරිගණක සිමුලේෂන් හරහා අපිට හැකියාව තියෙනවා පුරාණ කාලයන් වලදී අහසේ තාරකා මොන ආකාරයෙන් එක් එක් ප්‍රදේශයන් වලට දර්ශනය වුණාද කියන එක නිවැරදිව හොයාගන්න. මේ අනුව සිදු කරපු පර්යේෂණ හමුවේ තත් පැහැදිලිව හොයාගෙන තියෙන දෙයක් තමයි පිරමීඩ ඔරායන් බඳපටියේ ප්‍රධාන තාරකා තුනට සමාන වෙන්නේ ආසන්න වශයෙන් BC 1010 වසර වලින් කියනවනම් මීට අවුරුදු 12500කට පමණ පෙර. මේ කාලවකවානුවේදී පිරමීඩ හා ඔරායන් තුන ඉතා නිවැරදිව සමාන්තර වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කිසිම වෙනසක් නැහැ. පුදුම සහගතයි. හැබැයි මේ විදිහට කොයි ආකාරයෙන් සමාන වුණා ඊජිප්තු පුරාවිද්‍යාඥයන් මේ කතාව පිළිගන්න සූදානම් නැහැ කිසි ලෙසකින්. ඒකට හේතුව යම් හේකින් පිරමීඩ අවුරුදු 12500ක් පමණ පැරණිය කියලා පිළිගන්න වුණොත් ඔවුන්ට කිසිම ආකාරයකින් හැකියාවක් නැහැ ඒ කාලේ ජීවත් වුණු පිරමීඩ නිර්මාණය කිරීමට තරම් අතිශය දියුණු දැනුමක් තිබ්බ ශිෂ්ටාචාර මොකක්ද කියලා ඔප්පු කරන්න. මොකද වර්තමාන පිළිගැනීම අනුව මේ අවුරුදු 12500 කාලයේදී ශිෂ්ටාචාර විදිහට තිබුණේ හන්ට ගැදසීම නැත්නම් දඩේමින් ජීවත් වුණු ශිෂ්ටාචාර යෝගයක් නිසා. ඒක තමයි වර්තමාන ඉතිහාසය සම්බන්ධයෙන් අපිට තියෙන පිළිගැනීම. එහෙම නැත්නම් ප්‍රධාන පුරාවිද්‍යාඥයන් විසින් සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන කතාව. මේ කතාවට පක්ෂ මතවට වඩා විරුද්ධ මත නිසා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වරුන් ප්‍රසිද්ධ මතයක් තමයි පුරාණ ඊජිප්තු ජාතිකයන් ඔරායන් තාරකා තුනට සමානව පිරමීඩ ඉදිකරපු නැති බවත් ඔවුන් ප්‍රධාන වශයෙන් උතුරු අහසේ දක්නට ලැබෙන තවත් දීප්තිමත් තාරකා දෙකක් වන බිග් ඩිප සහ ලිටල් ඩිප තාරකා දෙක උපයෝගී කරගෙන පිරමීඩ උතුරු දිශාවට එල්ල කරලා නිර්මාණය කරපු බව. සමහරට මේ මතය ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ප්‍රබලම ප්‍රශ්නේ තමයි හරියටම BC 1010 එහෙනම් කොහොමද පිරමීඩ තුන ඔරායන් බඳපටියේ තාරකා තුන තමග සුජුවම සමාන්තර වෙන්නේ කියන එක. මේක කිසිම හේතුවක් නිසා අහඹු සිදුවීමක් වෙන්න විදිහක් නැහැ. මොකද එක පිරමීඩයක් සමාන්තර වුණා නම් ඇත්තටම ගැටලුවක් නැහැ. නමුත් එකම අවස්ථාවේදී පිරමීඩ තුනම සමාන්තර වෙනවා කියන්නේ කිසිසේත්ම අහඹුවක් නොවන බව ඕන කෙනෙකුට වැටහෙනවා. විශේෂයෙන්ම පිරමීඩ මේ තාරකාවලට සමාන්තර වෙන කාලයේදී නිර්මාණය කරේ නැහැ කියලා අපිට විශ්වාස කරොත් ඒත් ප්‍රශ්නයක් වෙනවා. කොහොමද ඔවුන් තවත් අවුරුදු 1000 ගණනකට පිටුපසින් තාරකා සමග පිරමීඩ සමාන්තර වෙන විදිහට එහෙනම් නිර්මාණය කරේ කියන දේ. මේක කිසිසේත්ම බිය නොහැකි දෙයක්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? පිරමීඩ ඇත්තටම අවුරුදු 12500ක් පැරණිද? එතකොට පිරමීඩ නිර්මාණය කරේ ඊජිප්තු ජාතිකයන් නෙවෙයිද? ඊජිප්තු ජාතිකයන් නොවේ නම් මොන ශිෂ්ටාචාරයේද පිරමීඩ නිර්මාණය කරේ? ඇත්තම කියනවා නම් මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් තාමත් කවුරුත් හොයාගෙන නැහැ. හැබැයි
ආසන්නම උත්තර දෙකයි දැනට දෙන්න පුළුවන්. එක තමයි අද අපි දකින පිරමීඩ එක්ක නැවත රීකන්ස්ට්‍රක්ෂන් කරපු ඒවා මිසක් අලුතෙන් නිර්මාණය කරපු පිරමීඩ නෙවෙයි. මේකේ තේරුම පිරමීඩ තියෙන ස්ථානයේ ඊජිප්තු ජාතිකයන්ට කලින් කුඩා පිරමීඩ හෝ වෙනත් යම් කිසි සමාන වස්තුන් තියෙන්නේ නැති ඊජිප්තු ජාතිකයන් කරේ ඒ විනාශ වෙලා තිබ්බ ඉදිරියෙම නැවත ප්‍රතිනිර්මාණය කරපු එක සත්‍ය නිර්මාණ තිබුණු තැනම. එහෙම නැත්නම් දෙවෙනි මතය තමයි මේ පිරමීඩ අවුරුදු 12500ක් තිස්සේ ඒ ආකාරයෙන්ම තිබ්බා ඊජිප්තු ජාතිකයන් ඔවුන්ගේ කාලෙදී ඒවා නැවත සුළු වශයෙන් පමණක් ප්‍රතිනිර්මාණය කරා කියන දේ. මේ මතය සමහරෙක්ට රැඩිකල් වගේ හිතෙන්න පුළුවන්. නමුත් අපි කවුරුත් හොඳින්ම දන්නවා විශාල පිරමීඩ කියන්නේ ඊජිප්තු ජාතිකයන්ගේ සුවිශේෂී සංකේතයක්. ඉතා දෙවන්ත නිර්මාණය. හැබැයි ඔවුන්ගේ කිසිදු ප්‍රධාන කැටයමක පිරමීඩ නිර්මාණය කරන ආකාරය හෝ පිරමීඩ නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ පරාවෝ රජවරු අනදුන්න ආකාරයක් හෝ පිරමීඩ තුල ඔවුන්ගේ රජවරුන්ගේ සිරුරු මිහිදන් කරන ආකාරයක් හෝ සඳහන් කරලා නැහැ. වර්තමාන පිරමීඩ කතාව පිළිගත්තොත් මේක කිසිසේත්ම වෙන්න බැරිද? මොකද පිරමීඩ නිර්මාණය කරේ පරාවෝ රජවරු වෙනුවෙන් නම් වර්තමාන ඉතිහාස කතාවට අනුව එහෙම රජවරු වෙනුවෙන් නිර්මාණය කරපු දැවැන්තම නිර්මාණ පිළිමදී නම් ඔවුන් එකඳු කැටයමක් දැක්වේ නැත්තේ ඇයි? කිසිසේත්ම පිළිගන්න බෑ වගේම කිසිසේත්ම වෙන්න බැරිදයක්. මොකද පිරමීඩ නිර්මාණය කරපු ආකාරය අදටත් විශාල ප්‍රශ්නයක්. තියරි අරෙන්න කවුරුත් තාම හරියාකාර උත්තරයක් ලබා දීලා නැහැ මේ පිරමීඩ නිර්මාණය සම්බන්ධයෙන්. ඔන්න ඕක තමයි දෙවැන්තම ප්‍රශ්නේ. මේත් එක්කම ස්ෆින්ක්ස් ගැන කතා කරොත් මම එපිසෝඩ් 40 තිතා පැහැදිලිවම ප්‍රතිමාවේ තියෙන අස්වාභාවික හැඩය ගැන කිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේක බලන්න. මොකද වර්තමානයේ අපි දකින ප්‍රතිමාවේ හිස කොටස සහ බොඩි කොටස එකිනෙකට වෙනස්. මේ වෙනස ෂේවීම් දිහා බැලුවත් ඉතාම හොඳින් කියන්න පුළුවන්. හොඳට බලන්න, හිස කොටසට වඩා බොඩි කොටස සිය වෙලා තියෙනවා වැඩි. සාමාන්‍යයෙන් කැණීම් කරන්න කලින් හිස කොටස තමයි නිරන්තරයෙන් අවට පරිසරයට නිරාවරණයවිලා තිබුණේ. මෙන්න මේ විදිහට එහෙනම් වැඩියෙන් ෂේ වෙන්න ඕනේ හිස කොටස මිසක් බොඩි කොටස නෙවෙයි. නමුත් වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්ත. මේ කාරණාව වලින් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ස්ෆින්ක්ස් හි හිස කොටස කියන්නේ නැවත ප්‍රතිනිර්මාණය කරපු එකක් බව මෑතකදී, හරියටම පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාර කාලයේදී. හැබැයි බොඩි කොටස ඊට වඩා අතිශයින්ම පරණි වෙන්න පුළුවන්. එක පැත්තකින් හැඩය සිංහෙක්ගේ වගේ, හැබැයි දැනට තියෙන සිංහ බොඩි එකක් හා පරාවෝ හිසක් කිසිසේත්ම සමානකමක් නැහැ මීට වඩා පුදුම නිර්මාණය කරපු ඊජිප්තු ජාතිකයන්ගේ හැකියාව ගැන හිතනකොට. ඒත් එක්කම ස්ෆින්ක්ස් මූලිකවම සිංහරුවක් කියලා හිතුවොත් අමතක කරන්න එපා ස්ෆින්ක්ස් ප්‍රතිමාව ලියෝ එහෙම නැත්නම් සිංහ තාරකා රාශියට එක එල්ලේ සමාන්තර වෙනවා BC 10500 දී. අවුරුදු වලින් කියනවා නම් හරියටම අවුරුදු 13000කට පමණ කලින්. මේවා වර්තමාන පරිගණක තාක්ෂණය සමග තහවුරු කරපු දේවල්. හැබැයි ප්‍රශ්නේ මම කලින් කිව්වා වගේ කොහොමද එහෙම උනේ කියන එක. කිසිසේත්ම මේකත් අහඹුවක් වෙන විදිහක් නැහැ. මොකද පිරමීඩ හොරායන් තාරකා රාශියේ බඳපටියේ ප්‍රධාන තාරකා තුනට ඍජුවම සමාන වෙනවා BC 10000 දී. ස්ෆින්ක්ස් සමාන වෙනවා ලියෝ තාරකා රාශියට BC 10500 දී. වෙනස බැලුවොත් හරියටම අවුරුදු 500ක හෝ 700ක අතර කාලයක් තමයි තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි මීට අවුරුදු 12500ක් 13000 අතර කාලයේදී වර්තමාන ඊජිප්තු ප්‍රදේශයේ තවත් දියුණු ශිෂ්ටාචාරයක් ජීවත් වෙලා තියෙන බව. අපිට හරියටම කියන්න සාක්ෂි නෑ ඒ මොන වගේ ශිෂ්ටාචාරයක්ද කියන එක ගැන. හැබැයි මේක තමයි තාමත් ඔප්පු කරගන්න බැරුව විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන දේ. මේත් එක්කම කතා කරන ඕනේ තවත් වැදගත් දෙයක් තමයි කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ කියන විදිහට අතිශය දියුණු ශිෂ්ටාචාරයක් මීට අවුරුදු 12500කට කලින් පෘථුවියේ ජීවත් වුණා නම් ඇයි ඔවුන් පිළිබඳව කිසිදු සාක්ෂියක් නැත්තේ? කිසිදු කතා බහක් නැත්තේ? ඉතිහාසයේ එහෙම දෙයක් උගන්වන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ වගේ ගැටලු. මුලින්ම මතක තියාගන්න ඕනේ දේ තමයි ඉතිහාසයේ පාසල්වල උගන්වනකොට නැවත ප්‍රශ්න ඇති වෙන ආකාරය මාතෘකා සාමාන්‍යයෙන් උගන්වන්නේ නැහැ. එහෙම තමයි අපි අධ්‍යාපන රටාව හැදිලා තියෙන්නේ. ඒ වගේම ඒ නිසාම තමයි මෙවැනි ප්‍රශ්න ඔයාලා කිසිම අවස්ථාවක පාසල් මාතෘකාවදී අහලා නැත්තේ. පාසල්වල විතරක් නෙවෙයි, අඩුමතරමින් සියල්ල දන්න වගේ ඉන්න YouTube channel වලින්වත් අඩුමතරමින් සුමේරියන් ශිෂ්ටාචාර ගැනවත් වැඩි වශයෙන් කතා වෙන්නේ නැහැ පාසල්වල. මොකද බුද්ධිමත් දරුවෙක් බැරි වෙලා හරි ඇහුවොත් සුමේරියන් ශිෂ්ටාචාරයේ බිහි වෙන්න මූලික වෙච්ච ශිෂ්ටාචාරය මොකක්ද කියලා විශාල ගැටලුවක් ඇති වෙන නිසා. මේවා පිරමීඩ හා ස්ෆින්ක්ස් ප්‍රතිමාවන්ටත් අදාළයි. ඒ වගේම මේ වීඩියෝ එක නරඹන ඔබට වුණත් ඉතා හොඳින් පැහැදිලි වෙන කාරණයක් තමයි මීට අවුරුදු 12500 13000 අතර කියන්නේ එක්තරා සුවිශේෂී කාල සීමාවක්
මිනිස් ශිෂ්ටාචාරයන් තුලදී. ඒ වගේම මම වීඩියෝ කීපයකම මේ කාල සීමාව විශේෂ කරලා කතා කරලා තියෙනවා තව සුවිශේෂී හේතුවක් නිසා. ඔයාලට මතක නම් පසුගිය වීඩියෝ වල කතා කරපු කරුණු සම්බන්ධයෙන් අන්න ඒ හේතුව මොකක්ද කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් ඉතා පැහැදිලිව කතා කරනවා වැදගත් කරුණු කාරණා රසක් එක්ක. අතිශයින්ම වැදගත්. එතකන් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ප්‍රශ්න ගණනාවක් ඔයාලට හිතන්න ඉතිරි කරන ගමන්, මොකද මේවා මම විතරක් කිව්වට වැඩක් නෑ. ඔයාලත් හොයලා වටහා ගන්න අවශ්‍ය කාරණා අමතක කරන්න නැතුව ඔයාලගේ අදහසොත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් හැමෝටම නැවත වරක් කියනවා, අනිවාර්යයෙන්ම YouTube bell icon එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපි සැනින් ඔයාලට notification එකක් එයි. ඒ වගේම channel එකට subscribe කරපනේ තියා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ වල ලයික් කරන, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන් අතර, Facebook හෝ මේ ඕනෑම තැනක ෂෙයා කරගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.